ලබාගම මුදෑසලකසේ සිතැඟයි වඩා ලම දිය ඇල්ලකසේ සුභාරතිුභයින් සුබදාසක් ස දවසක් ප්‍රමිර ය ැම දෙ නාටම අදත් සුභාර්තිය සංවාද වන්ඩ පයෙන් අපි වඩට කතා කරනු අපි ාධනය කළ යාන ද පෙරපේ සහෝත සන්න්නවිදි කර බොව සූති. භාර්ති සංවාද මන්පය කර කියන්නම ඔබේ දැනුම වඩාත් පුළළු කරන සංවාද බන්නපයක් ඒ ධර්ශනක මට්ටමෙන් ද්‍යාපක මටමෙන් සාමාජයේ මට්ටමෙන් ආර්ථික ෝෂ් සාදේශපාන ක්ෂයෙන් විද ශේෂ්‍රවල ඉන්න අපට ආදරනය ශ්‍රාවකමිතුරන්ට දැනුම එකතු කරගන්න පුළුවන් තරක් සිංහල සොදේශ සේවය ඔබට කැඳ ාගන දැසන හතේදරව දැසන අට දක්වා අදවසි කතාභා කරන්න බලාපරොත්තන මේ ගෙන කාලය අපේ රටේ චාතිකන දහස්තිනට දවස්කිීපයි තවති වෙන්නේ ඇත්තුවර නිදහස අපි අිමාණය සමරනෝ එතින් නිදහසක බොක්ති අපිට බාදීම ගැ අපි අපේ මුතුන් මුත්තන්න පෙර පැවති අපේම ආදරණය සෞෝදධෙන්ගැ මතක් කරනවා එස්සක් කැපවුන් ජීවිත ඒ වටනා කම්පිලිම අපි කතා කරන තින්නේ වගේම අපි ඒ සඳහා තිබෙන ශක්තිමත් ආයතන කොහම දෙ කියලා හොයාගෙන අපි ශ්‍රලකන් නාවික හමුදාව කොයිතරම් අපේ රට බැඩගත්ද නවකහමුදාවම නොද කරන්නේ මේකෙන කාරණය ගැන ුරුම හැද ක්වභාග්‍යමතු මවබමක් වෙනුවෙන් නව කහමුදාවේ කාර්බාගනතා කරන්න නවි කහමුදා පයිතුමන්ට අපේ ආරාධනය කලා හවෂිෂන මේ අවස්ථාව නියෝජනය කරන්න කියලා තමුතු බදන්න මේ පවදනතත්න්නේ කාධික වටරාජකාරරි කාර්භහුටතාවේ ජාතික ප්‍රතිපත්ති වසහන් තිනිසා සියලු පාර්ශ්වයන් හදක වැඩවල ඉන්නේ. කොමනත් අපි සල්ලත් එක්කම නේ කමුද පේතුමන් ියෝජන කරමින්. අද අපිට ජමත්ව වැදගත් සම්පද්දායකත්වයක් ලබාදී තිබෙනවා. නවිකහමුදාව කියන්නේ පනස්ත හසක් පමණ ඉන්න දැවන්ත බලෑනයක්. ඇතම නවිකහමුදාව තිහාස කැනකවත්තිය ඔබටහන්න පුලන් අපි සපදදායකතුමට මරාධනය කරවා. එක්දර්ශමසේ පණහි දෙසම්බර් මාසි නමනිද තමයි ස්ථාපිතු උතිනෙ ලෙසින් හඳුන්වන්නේ. අපි අධාරාධනය කළ නාවිකහමුදාවේ අධ්‍යක්ෂන්රාල් මෙහෙයුම් රියාදනිරාල් වයයෙන් ජයරත්න මහතාට අයිබෝන් සබදැසනක්. සුබූ දැස් නක්කොට නවික කමුදේවා නිය්චනය කරමන අ පුතුම පැමණ අපි සු භාර්ය සහඳමන් පේඩ. අපි කතා කරන්න බැලුවොත් මේ මොහත වනට පේ නටේ නිකහමුදාව ක්‍රයා කාරුත්ේ යයිකමුදාවයි තිහාස නවකහමුද මොනොද කරන්නේ. මේ රටේ තයිනක ජනජීවිතය ශක්තිමත් කරන්න ුන්ඩනි දහසේ ජීවත්වවෙන්න ශාල පන්නරයක් ගවුණ තිහාස ැලොත්ත ෙමයි වර්මානත් හෙමයි. කොහොද නවිකහමුදාව කියලලා අපි හඳුන්වන්නේ සම්ප්‍රදාය තිහාසේ. බෝම ස්තූතියි සංජය නැවත වතාවක් සු බෝදැසනක් ඇහුකන් දෙන සියලුම ශ්‍රාවක පිරිසටත් කාරය මණ්ඩෙලිය සෑැමටමත් නාවික හමුදාව විල විශාල සමාජය තොර මේ නාවික හමුදාව මගේ නාවික හමුදාවගේම ඔබගේත් නාවික හමුදාව මේක ශ්‍රී ලංකා නවික හමුදාව තොර මේ ශ්‍රී ලංකා නාවික හමුදාව මේ රටේ සියලුම පුර වැැසියන්ගේ නාවික හමුදාව තොට මේ වගේ වැඩ සටහනාකට ආරාධනය කිරීම ගැන නාවික හමුදාපති තුමා වෙනුවෙන් ම බහෙමොත්ම ස්තතිවන්ත වෙනවා. තොළ මේ විශාල්ල සමාජය නාවික හමුදදාාව ගැන් අපි මොනවාද දන්නේ. මේ දූපත් රාජ්‍යයක පුරවැසියන් හැටියට අපි මොනවාද දන්නේ. මේ ගැන තමයි අදාපි කතාබා කරන්න මුල් කරගන්නේ. ොට මේ නවික හමුදාවක් කියන්නේ ඔවන්ටම ආවේනිිකත්වයක් ඉතිහාසයක් සම්ප්‍රදායක් තියන සමාජ කොට්ටාසයක්. තොට ඔබ කලින් සඳහන් කර වගේ දැනට නාවික හමුදාව පනස්දාහක පමණ පිරිස් බලයගේ යුක්ත නාවික හමුදාවක් තොට මේ පිරිසට මේ ක්‍රාශීලී කණ්ඩායෑම්ට අමතරව තවත් තින්නවා පිරිසක්. ඒතමයි නාවික හමුදාවේ මේ අවරුදු හැත්ත දෙේක නාවික හමු්‍රදාවේ සේවය කල්ලා විශ්්‍රාම ගියපු නාවික පුද්ගලින් ඔගේ පවුල්ල සසාමාජකින් තොට මේ සේරම එකුතුනාට පස්සේ අපි මේ දකින්නේ නාවික හමුදා කියන ක්‍රියාශීලී සමාජයට එකුතු වෙන තවත් දෑවන්ත පිරිස් බලය මේ සේරම නාවික හමුදාවට හා සම්බන්ධයි. තොට ඒ හා සම්බන්ධව විශේෂයම දූපත්රාජ්‍යයක් හැටියට සෑම පොරවැසියෙක්ම නාවික හමුදාවට සම්බන්ධ වී යුතුයි ඇයිඒ ඒ ඇල්ලා අපේ දූපතරාජ්‍ය අපි ඉංග්‍රීසියෙන්හ කනව අපි යිල්න් ටේට් තුො දූපත් රාජ්‍යයකට නාවික හමුදාවේ කාර්ය භාරය ඉතාමත්ම වැදගත් තුො අපි ඉතිහාසයට අවධානය යොමු කරෝතින් අපේ මුල්ම රාජධානය අන්ුරාධපුරේ බව අප වංශකතාවල සඳහන්නේ නො එතුට එක කාලෙගද මේ අන්ුරාධපුරේ අතහරලා අපිට පොළොන්නරුවට සංක්‍රමණය වෙන්ඩුනවා තොට ඒකට හේතුව හොයාගෙන ගියපුාම පේන දෙයක්තමයි අපිට අන්ඩවාාදුපුර රාජානී ඉතාමත්ම ශස්්‍රීක ඒ වෙනකොට රිය රතත් එක්ක වළදාම් කටයුතු කරපු අවට රටවල් එක්ක හොඳට සම්බන්ධකම් තිබ්බ රාජධානයක් නමුත්ඒ රාජධානය අපිට අතහරන්න සිද්දුවනඒ අතහරන්න සිද්ධ වනේ එවකට අපිට නාවික බලෑනියක් මුහද පිළිබඳ මුහුද ආරක්ෂාකිරීමේ බලයනයක් නොතිබ්බ නිසා. ට වර්තමානයේ මන්නාරම ඒ දවස්සලකිවේ මාන්තොට තොට මේ ස්ථානයට නැව්වලින් වෙළෙන්දුු වගේම අවා මසනරි එකන්නේ කුලි හේවායන් කිය හඳුන්න්නට පුළුවන් කොළේ ෙවයි ට හඳුන්ද පුළුවන් පිට රාජ්‍යයන් වලින් ආපු ආක්‍රමණ තොට මේ සියල්ලම වර්තාමාන මල්ලතුවය දිගේ ඒ දවස්සල ගඟ තමයි ගම මාර්ගය මල්ලතුවයේ දිගේ අන්ඩාධපුරේ රාජධානයට එනකොටඒ රාජධානය රැක ගැනීමේ හැකියාවත් තිබබෙන. තොඩ අරිපපු දැන් අරිප්පු අදකාල අරිපු ක කියෙන ස්ථානය තමයි මල්ලතුවය මුූදට වැටන්නේ. එතටේ මල්ලතුදගේ දිගේ අන්ඩාධපුරයට ගමන් කන්නකොට. ඉස්සල්ලා හම්බෙන උස්භූමිය තමයි තන්තිරි මල්ලේ තන්තිරි මලය තොර මේ තන්තිරි මලේ ඇවිල් එදසල වැදගත්ම ස්ථානයක් වන ඒකයි. තොට මේ ආකාරයට අපි සම්බන්ධකන් කරන්න පුළුවන් ඇයි අපිට වැරදුනේ තවට ඒ අන්දාාදු පුර අත ැරිපාම අපිගේ පොලොන්නරුවට ත පොළො න්නරුවට යන්නේ ප්‍රධානත්ම හේතුව වනේ භූමි උපක්‍රමව ඒ ආරක්ෂා කිරීමට තිබබල හැකියාව ගිරිතලේ කඳු වැටියෙන් ආරක්ෂිතයි කලින් තර්ජනයක් කෙනවනං ඒකට පෙර දැනුන්දීම් දීමේ හැකියාව තිබ ස්ථානයක් වුණා ඒකත් එක්කම මහවැලින්ගඟ ආශ්‍රිතව ගෝකන්න කියන වරයිෙන් අපිට පුළුවන්කමක් ලැබුණ නාවික සම්බන්ධතාවේ ඇති කරගන්න එතුට අප මේ රාජධානීවලින් පොළොන් අරුව සහ අන්්ඩු අදුපුරේ කියන රාජධානී දෙකම නිරතුරුවම වරායවල් හරහා විදේශ සම්බන්ධතම් පයත්තුවා තොට මේ පොළොන්නරුවට එතකොට ගෝකන්න වැදගත් වනා වගේම තමයි අ්ඩු අදුපුරයට මාන්තොට තොට පොළොන්නරු රාජධානීද අපිට ්‍රධාන වශයෙන්ම ඉතාපත්ම ප්‍රබල්ල රජවරුද්ද දෙෙනෙක් සඳහන් කරන්න පුළන් මහා පරක්ල සහනිශ්ෂංකමල්ල එතු ඩේගොල්ල ගැන ඒ රජවර ගැන අදතත් අපි කතා කරන්නේ යි එගුල්ල නාවික හමුදාවක් නාවික බලයක් නිර්මාණය කල්ලා නැව්හදලා මේ දේශීයව මේ කලාපීයව යම් අනසක පතුරුවන්න ගත්තා ඒ අරහවුන් ලබා ගත්ත දමොකක්ද රාජයේ ස්ථාවරත්වය ස්ටබිලිට මේ රාජ්‍ය තතාන්ත්‍රයේ ස්ථාවරත්වය ලබා ගැනීම සඳහා නාවික හමුදාව කියන්නේ ඉදාමත්ම වැදත් පුරුක්ෙන බාහිර වලම අමු කරන්න අවම කරන්න එතොට එකදී ආක්‍රමණය වගේම ආරක්ෂාව ඉට පස්සේ ආරක්ෂාව වගේම අපි ඉංග්‍රීසියන් ඩෙටරන් එක කිය යමක් වීමට කලින් එක නො නොවෙන විදියට කලක් වග වලක්වා ගැනීම හැකියාව මේ හැම දෙයක්ම මේ නාවික හමුදාව තුල රැදි ලතිය අභි මේ අදෙහින්නේ ජයග්‍රාහහි නාවික හමුදාවක. මම ඒ ජයග්‍රාහහි නාවික හමුදාවේ එක්සාමාජයකය පමණයි. තොට මේ නාවික හමුදාව දිනන්න බෑ කියපු යුද්ධයක් දිනපු නාවික හමුදාවක්. මේ නාවික හමුදාව ලෝකෙ පුරා පැතිරෙච්ච සැපියුම් ජාලයක් තිබ්බ බෙදුම්වා දීන්ගිෙන් ඒ සැපියුම් ජාලය විනාස කල්ලා යග්‍රහණයේ ඔප්පු කරපු වික හමුදාවක්. එතට මේමගේ ජයග්‍රහහි නාවික හමුදාවක් තියෙන දූපත් රාජ්‍යයක පුරවැසියෙක් වනාමඒ පුරවැැසියටට තියනව යම් ආඩම්බරයක් මේ මගේ නාවික හමුදාව මේ අපේ නාවික හමුදාව ඒක තමයි මම මේ පසුබිමක් හැටියට යෝදා ගන්න බලාපොත්තුවෙන් හොදත්තරම දැ ො දන්නවා මේ ෙවුණු ලාලකකානු කියන්නේ මානු්‍ය මෙහුමකින් අපේ නිදහසල බාගත්තේ දෝක කිසිම රාජියයක් නෑ ්‍රස්වාදීන්තෙි පසරන් කල විශ් මිල්ිට සංගධාන රාජය කරන්න බැහැකෙනන මතය ලෝකීමමගෙනි දැන්න බදන්න මේ වනවිටත් මේ චින මානහිකම් කොමිසමට එන චෝදනාවන් පෙරට ආරර්ශක කමුදාවන්ටෙහිව මේ එන්නේ මොළු රටටම නිදහස් ස්වරී රජයක් නිර්මාණය කරන්න කැපවුණු ආර්ශක කමුදාවන්ට. ට හෙමගත්වොත් නාව කමුදාවතමයි එය මුද මාගෙන්ගෙනාපු දැවන්තආවිත ප්‍රමාණයන් විනාාසරල යුද්ධේ රශ සැපව මාග අතර කරලා දුන්නේ. එසඳක් කැපවුණු මේයදදුන ජීවිතප හමදා මාගේ කරන. ගහ කාරය බහර ලෙසි පහසු නැ හනකුත් හමු දවන්ගේම ැ නලිකහඳ විකාශය වු ආකාරය ගත්තොත් දෙවනලො කිුද්ද කාලේ තැි දිහාසේ කොහොමද අපි අපේ ශ්‍රාවකයෙන්ට කියලා දෙන්නේ. අපි මේ විද්‍යට අවතීර නැවේමු දූපත් රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාව ඒදසල ලංකාව සිිලෝන් මේක වැදගත්කම දැක්ක එක පිරිසත් තමයි බ්‍රිතාානය අධිරාජවාදී තොට ඒගොල්ලන්ගේ විකාශනය සිද්ධ වෙනකොට ඒගොල්ලො දැක්කා ඉන්දියන් සාගරයේ කලාපීය වශයෙන් මොනතරම් මේ රට මේ දූපත ඒගොල්න්ට වැදගත්ව වෙනවාද කියල් තොට දෙවන ලෝකු යුද්ධේ යම් යම් ලක්ෂණ පෙන්නුම් කරන්න කොට ඒගොල්ල ගත්ත එක පියවරත් තමයි මූලික නාවික හමුදාවකට අඩිතාලම දාපු එක ඒ සඳහාවශ්‍යන පිරිස් බලය පුහුණුව එකුතු කරා නමුත් ඔොන්ට ප්‍ර්නයයක් තිබ මේ රට වෙනුවෙන් වෙනම වෙන්කරන්න්න පුළුවන් නෞකා තිබ්බෙනෑ. තොට ඒ වෙනුවට ඔයගොල්ල ඔොන්ට හොයාගැන්ද පුළුවන් නෞකා සමහරක්ේවා ගැමුුරු මුහුදේ දීවර කටයුතු ල ට්‍රෝලර් යාත්‍ර එතකොට ඒත් මේ කලාපෙන්නෙවේ. ඒවත් තාවේ උතුරු මුහුදෙන් නෝත්සයකින් මෙමගේ එකුතු කරන්න පුළුවන් ඒ යාාත්‍රා නැව් එකකුතු කරල්ලා ඒකොල්ල යම්. තාළම දෙම ගුල දක්ක දැන් දෙවල්ලො ු දෙනවා දෙවුණලු ුද්දී අපි මේ දූප තවශ්‍යව වෙනවා රැකගන්න අවශ්‍ය වෙනවා කියනැ එක. එකතමයි අද නාවික හමුදාවේ මූලික අඩිතාලම වුණේ. තොකොට එදැයින් පටන්ගත්යේ නාවික හමුදාව ක්‍රම ක්‍රමයෙන් විකාශනය වෙලා මේක උපරිම අවස්ථාවලෙ ස අපිට දක්වන්නඩ පුළා එක් දස් නම්සේ හතලිස්සගේ අප්‍රේල් පස්වවෙනිද. ඉන්පීියල් ජැපනිස් නේවී. එක කියන්නේ ජපන් අධිරාජ්‍ය නාවික හමුදාව ලංකාවට බෝම්බ දැම්ම. තොට ලංකාවට බෝම්බ දාන්න ඒ හේතුවත් තමයි ඔවුන්ට අවශ්‍ය කරා බ්‍රිතාය නාවික බලය නාවී මේ ඉන්දියන්සාගර කලාපයෙන් අයින් කලදා තුරන් කරලදාන්න තොට ඒ සඳහා ඒගොල්ල පාවිච්චි කරේ ඒ වෙනකොට ඉතාමත්ම බලසම්පන්න ප්‍රහාරක නාවික බලයනයක් වුණ ඇමෙරිකාවේ පල් හාබර එකට බෝබ දාපු එය නවික හමුදාව කොට්ටාසියක් තමයි යාාවේ එක ලැවල්ලා අපේල් පස්සෙන්ට කොළඹට බෝම්බ දැම්ම අපේ නම ඉන්ද ත්‍රීකුනාමලට බෝම්බ දැම්ම අපේ දොස්සෙන් යිගොල්ො මදුරාසියට බෝම්බ දැම ඉට පසේම උඩට ගිහි ලයගොල්ලො ඉන්දියාව වයිසැක් විසාකා පට්නම් හරට බෝම්බ දැම්ම දා ලයිගොල්ල තමුගේ බලය පෙන්නවා නමුත් ලංකාවට බෝම්බ දැමීමෙන් ඒ ජපන් අධිරාජ්‍ය නවික හමුදා බලාපොරොත්වන ප්‍රතිඵල ලැබුණ න නෑ එකට එක හේතුවක් වුණා බ්‍රිතානයන් විසින් කරපු එක උපක්ක්‍රමයය උපක්්‍රමය තමයිඒගොල් ඉතාමත්ම හොර රහස මාලවදිවයින් දූපත් රාජ්‍ය දකුණට වෙන්න තියෙන දූපතක ගෑන් අයිල්න් කියන්න තැන වෙනම හමුදා කඳුරක් නනාවික කඳුරක් නිර්මාණය කලලා තිබේ එකවරු දැගෙනහිතියන ජපන් අධරජනවික හමුද එල්ල බෝම්ම දානකට නව්ටි කනෑ තිබ්බේ වෙළඳ නැවස් හා අවශේෂ නැව් කිීපයක් පමණයි. ො තිබබ ලොකුම වැදගත්ම නැව වුණේ හර්මිස් කියන ගුවන් ප්‍රහාරක ඒ නෞකාව. ඇති මේ වගේ අපි දකිනෝ ඉතිහාස එකක අවස්ථා. තොට ඒ අපි නැවතවතාවක් අතත ආවර්ජනය කල්ල බානකට ඇයි මේ කරන්න හේතුනේ කියෙේ තොටත් අපි දකිනො ස්ටටජිස්. උපක්‍රම දීර්ගකාහලීන උපක්‍රම තොට මේ අනුව විකාශනය වෙලා නාවික හමුදාව ඊට පස ස්ථාපිත වුණ පනත්තකින් එක්දස් නම්සේ පණහිදිී නිදහස ලැබුවට පසු ස්ාපිත වුණා තකට අපි නිදහස ලැබුවට පස්සේ අපි හිටිය බ්‍රිතානය නාවික හමුදාවේ රැකවරණය මත තොට ත්‍රීකුනාමලය තමයි එතකට තිබ ලොකුම සහ විශාලතම නාවික කඳවර වුණේ එතෝට මේ හතලිස් හතේ හිඳල පනස් හත වෙනකම් මේ ත්‍රීකුුණාමල් නවික කඳුවර තිබ්බේ බිතාානය අධිරාජ යටත එක ලංකාවේ භූමිය කොටසක් වනාාට ඒ ප්‍රධාන දොරටුවෙන් ඇතුලට ඇවිල්ල බ්‍රිතානය කටසක් පාලනය අර්තේ පාලනය යට තිබ කොටසක්. එතොට මේ ක අපපිට බාරු දුන්නේ එක්දසන්සය පනස් සතේ එදායින් පස්සෙ තමයි එගුල් එතිනින් අයින්න නොන්නේ එතොට මේ න සතේ අයින්ුනාට පස්සෙ අපේ නාවික හමුදාව පිටබස්ස ක්‍රමක් ක්‍රමයෙන් එකුත්වීම් අඩුවීම් ඒව වෙලා එක්දර්ශන සය හැත්තයගේදී පලවෙනි තර්ජනාත්මක අවස්ථාවට මුණ දුන්නා හැත්ත එක කැරල්ල ත කැරල්ලදි මුහුදේ කිසිම දෙදයක් තිබේ නැතුුනාාට සේරම වැඩකටයුතු සිුද්ධනේ ගොඩබීමම නමුත් ඒකින් පෙන්නුම් කරා හමුදාවක් හැටියට එක විය්හයේ තියන අඩු පාඩු පිස් බලය යෙන අඩු පාඩු. ඊට පස්සේ සූධනත්ව වීමේ තියන අඩු පාඩු. එය අනුව වන්නා ප්‍රතාම් වතාවට අපිට ප්‍රහාර ශක්තියක් එකකතු වන්නකතේ වෙනකම් අපි තිබ ලොකු නැව තිබ්බ දෙවන ලෝක විදෙසා පලයන ලක යුද්දේ කාලේ පාවිච්චිර ලොකුනැ තිබ ඒවා දැන් ඒ වෙනනකොට හොක්කිව පරණයි. ඒ හගක් ඒවා වියදම අධිකයි. ඒවා ක්‍රම ක්‍රමයෙන් ශේව ල ති . ති මේ වගේ වෙලා හිට පස්සේ අපිය අසුව කියන දශකයට. අලුත් යුද්ධය මෙය තත්වයක් නිර්මාණය වේගෙනාව. තොට මේකට මුණගෑමන්න මේකට මුණ දෙන්න නාවික හමුදාවට තමුන්ගේ වියුහය වගේම තමුගේ ක්‍රියාවන් වෙනස් කරන්න සිද්ධ වනාව. තොට මට මතකයි මම නාවික හමුදාට බැන්න එක්දසමස අසූහයි එතකට ඒ වෙන කොටත් අපි හොකක් බොම ප්‍රමිටි්ගේ කියන්න මූලිකම තත්වයක වගේ හිටියේ නමුත් අපේ තිබබ නිර්බීත භාව ඒවයි අඩුවත් තිබ්බෙනෑ එතුවට මට මතකයි ඒ දවසල යාපන අර්ද්වීපය හිටපු ප්‍රධානතම ස්මගල එකන්නේ හොර බඩු ගෙනෙම ජාවාරංකාරි තමයි කුට්ටම කනෙක් ජගන් කුටමදම කුට්ටමනි ොහොම ජනප්‍රිය චරිතය කොට හු තමයි මේ වල්වැට තොරේ මුහුදු තීරය ඳලා තමිින් නාඩු වෙල්ල තීරයට ගිල්ලා හොර බඩුුවම ගෙනකගේේ ලොකුම සාමාජක සාමාජක ඔහු අල්ගත්ත නවික හමුදාව එක එදස්ල ලොකු පිම්මක් කුට්ටමනි ඇල්ලුව කිව්හම එක ලොකු දෙයක් රජයට ලොකු දෙයක් ලොකු හයියක්කේ මොක දොහු තමයි ඉතාමත්ම ඔහු නිර්මාණශීලී පුද්ගලෙක් ම පක්‍රමශීලයේ පුද්ගලෙක් ඒගේ පුද්ගලෙක් අත්තඩං ගුවට ගන්න ලැබීම නාවික හමුදාව ලබපු ලොකු ජයක්‍රහණය එතුට ඒ දවස්වොල මේක් යුද්ධය කරන්න නවි හමුදාවට අවශ්‍යතරහ නැවතිබෙනෑ තට කරපු උපක්‍රම ඇතමයි බ්ල බොඩ් පරේෂන් ක කියලලා ඩිංගිය ආත්‍රා පාවිච්චි කල්ලා ඩිංගි බෝට්ටු මගින් ඒ වෙරලාසන්න කලාපය රැකගන්න ආරක්ෂා කරන්න නිර්මාණ ශ්‍රීලීත්තස යම් කාරභාරක් වුණා ත මේ වගේ නාවික හමුදාවේ මේ ඉදර්සමසය අසුවේෙන්දලයි විකාශනය ගත්තුතිං යුද්ධේඒ අවස්ථාල අපි බොහොම නිර්මාණශීලීිත්තව නිර්මාණය වෙලා විකාශනය වෙලා අවසානයේදී අපි ලබපු ලොකුම ජයග්‍රහණය තමයි පාාව නාවි ගබඩා විනාශ කිරීම එතුට මේ පාව නාවි ගබඩා විනාශ කිරීම මං දකින්නේ මේ අපි නාි හමුදාව ශ්‍රීලංකා නාවික හමුදාවේ කරපු ඉතාමත්ම සුවිශේෂී මෙහෙහිවුමක් හැටියටයි. මහිතන්න අපි ආපෝ ඒ වගේ සුවිශේෂී මෙහුමක් කරන්න වෙයි කියලා. එ පසුපස හබාගෙන යන්න සුදුස්සු ආකාරය නැවතිබබෙත් නෑ. නමුත් තීරණයක් ගත්තා. එවකට හිටුබ නාවික හමුදාපත්තුමා තීරණයක් ගත්තා. අපියම් මේක පිටි බස්සේ ගිල විනාශ කරමු කියලා. ොටඒ නිර්මාණය කරවේගේ තීරණය ක්‍රියාත්මක කරන්න පුළුවන් නැව් කණඩායමක් නැවලට අන දෙන නිල්ධාරින් සමහක් එ වනකට නිර්මාණය වෙලා එකක තරජාත්ම බෝවක් ලේසින එක අතර මොක තමු ගොඩ බිමෙන් කිලෝමීටර් දෙදාහත් උන්දහ කැඇත්තුනාට පස්සේ. තමුන්ට සම්බන්ධකමක් නෑ තුවාලයක් සිද්ධුවනාතින් ඔුට ශල්ල කරම කරයවසේරම් කර නව තුළ. ොඩබීමට එන්නම දවස් පහක් කයක් ක නවා තිමඒ එක බොහොම තීරණत्මක දෙයක් නමුත් එක එක එකන් එක මේ පාාව ිග අවිගබඩා හබාගොස් නිවරදි වශයෙන් හඳුන ගෙන ඒවා එකන්න එක විනාශ කරා तोටඒක ප්‍රतिඵले අපිට ඉතාමත්ම සුල්ලු මහොතකින් පේන ගත්තා ගොඩබීම तो මේ විදියටට විකාශන වෙච්ච නවික හමුදක් ඒකයි ම මුලින් සඳහන් කරය සජය මේ එල්ල ජයග්‍ර ही වි්‍යාග්‍ර ही नाවික හමුදාව මේ වගේ විජාග්‍රහහි නාවික හමුදා අපි ඉතිහාසේල් මෑතකාලන ඉති කටපරරි හිස්ට මෑත කාලන ස්තිහාසේ ගත්තු තින් එක්දස් නමසේ අසු දෙගේ ෆෝක්ලන් ෆෝලන් දූපත් ආජන්ටිනාව අත්පත් කරගත්ත හම එවකට මාගත් තැච හිටපු බ්‍රිතානය අගමැතිනය තීරණය කර අපයන් නාවික හමුදාව මූලි කරගෙන ය යව ටන්ස්ෆෝ ජයග්‍රහණය කරාත ඒක ජයග්‍රහණයෙන් ඒ ඇවිල්ල බ්‍රරිතානය රජයට තමුන්ගේ ආධිපත්වය තමුන්ගේ ප්‍රතුරූපයට ඒකෙන් ලැබුණෝ පිටුවහලක් ඉතාමත්ම හෙලාලෝ කියල ති මේ සෑම රජයකටම නාවික හමුදාවක් කියන්නේ තමුයේ රාජ්‍ය තන්ත්‍රයේ ඉතාමත්ම වැදගත් කොටසක් වෙනම් ඇතමද කතා කරන්නේ රට වටබැඳ රන් වැට ලක නාව හමුදාව කෙල බඳ නි හමුදාවේ කාර භහර ඉතිහාස සවර්මනය ිෂ හත්ත තුවන ජතිත දහස්සන සමගමව නාවේ කහමද පිල ක කරන ද හතැ වනට ිසිපහ ලාබ ලන්ක ගොන්ද ංස්ථාව සිංහල දශෂය යත කියෙන සුභහරතී සංවාද මණඩපය. දෙෙව්බමුන් තොතින් පිදුන පින්දිිනේ පස් පිඩට පිලි නොයන්නට ලල්මැටක් ඇතසිවිපොනේ පැඩලල මතින් පැවකුම් නැක දැබැතින් හිස පරනුදුන් දෙෙති පියව මවබිමේ හිමිකම් පතා තම දෙවිබෙදුු කලටේ පුුදුන් තුන්හෙලේ හැම මවවන් අය කිරිටෙරිි ඇැතරුන්නලින් ලෙස දෙව් පමුන්තෝ තින් පිරු මේ පින්දිිනේ වස්පේදටගිලිහි නොයන්නට රන්නටත් ඇැත සිව්කොඩේ පනලවාවෙයි ජලිකු පල්නෙම් අදදිනේ දැසිියන් සොයුරන් ඔොබේ අදදුූ කුදුුන් හැම මේවිේ අදවතින් අියුද මෙමෙහි ඔොබ අනිකලේ නැන කිසිදිේ අදවති අපිියුනබේ අපියුදමෙහි කොබ තනිකනේ නැට කිසිදිනේ පදව අපියුදමෙහිොබ තනිේ පදව අපයුදමෙහි බ මේ පදවල් ගීත ගායනය මේදිවල් තමයි මේ කියෙවුුණු දශක දෙකතුන ගත්තොත් මාන හදවත් එකට එකතු කරලා. අලුත් පනක් ලබා දෙන්න සිරදිනාක තැනකයින්න පෙරටේ සමස්ථාආර්ක්ෂකමුදාවන් ටාදරය කරන්න මෞබියම ගැන තීන්දු තීරණ හරිට ගන්න ශාලජාවයක් ලබාදුන්ම ගීත තවත්ගේට බොහමයක් ක පටති වෙනවා අදිතතාා කරන හැතඇත් වුණට දෙදහස්මරු වෙනුවෙන් ශලන්ක නාවේකමු දාවේ කාර් භාරය ක්‍රියාවල සහ ඉතිහාසේ වර්මාය කමන්මක පිළිබඳව පාරධනය කළේ තක කමුදා පයිතුන්ටේතුන් වෙනුව අද මේ සුභර්තය සංවාද මන්න පේට පැමි සිත්න්නේ. ැනවි හමුදාවේ අධ්‍යක්ෂන්රාල් හෙයුම් රයාධදිරාල් බයියෙන් චාරත්තමතා එතු බැතරම මේ පාසල් කාලේ කො රාජික විද්‍යාල්ල ගෙහිල්ලලා එින් පස්සේ උසස්පලින් පස්සේ නවිකහමුදාව එකතු වෙලා අද නාවික හමුදාවේ තාමත් ඉහළ තැනක සිට සේවය කරන කීර්තමච්චර්තයක්. තැන් නාවික හමුදාවේ ක්‍රිය කලාපය ඔබදන්නවා අර ත්‍රස්ථවාදයෙන්කින් බැට කන කාලේ පන්සීය දහ දහමිය ගෙහිල්ලා අපට ටෝඩ්ති ාර්තායන කාල ඇති වුණ සැකේ වර්ධනය වෙලා පාර බහින්න බැරුව ර්ථයේ කඩාගෙන ැටල්ලා බූමය සපත්්ය ගන්න බැරුව ගත්තොත් යුද්ධය අමිහිරියත්දකින්න කාලේ මේ ගේන ආධරික ශ්‍රිය කරන්න මුොහදටේ ශ්‍රලංකාවට අරක්ෂාව දෙන්නගෙහිල්ල දුක්විඳපු මේයදුනු තාමත් ජේතුවලින් වන්දිගවන ්‍රාවරුවන් කෙනලාපී සපත් කරන්න තෝනේ ඒ සීපත්කිීමත් එක්ම ්‍රලංකා නව කමදාව සූෂ්‍යෂී චරිත පිළිබඳවත් අපිට පුළුවන් කතා කරන්න කතා කර මුසංජය පලීනිටම මම සඳහන්කරන්න ඕෝන මේ විජාග්‍රහහි නාවික හමුදාව මේ මට්ටමේ මේ තත්ත්වයට ගන්න අපිට නාවික පුද්ගලයවන් එක්දස් එකසය හැටතුනක් එක්දස් එකසේ හැටතුනක් ගේ ජීවිත නැති වුණ තොට මේ එක්දස් එකසේ හැටතුන නිලධාරී අනූ දෙකක් වගේමන සාමායන අපේ නාවිකෝ එක්දස් හැත්ත එකකින් සමන්නිත වුණා තොට මේ මියගී එක්දස් එකසේ හැටතුනම අපට යම් පාඩමක් ඉතුරු කල්ල ගිය ඒක උපක්‍රමශීලී පාඩමක් වඩ පුළුවන් ඒක ජීවිතයේ පාඩමක් වඩ පුුවන් සමාජයේ පානමක් වඩ පුුවන් යම් දෙයක් ඉතුරු කල්ල ගිය එතකොට අනාගත නාවික හමුදාවේ සාමාජිකින්න්ගේ වගකීමක් වෙනවා ඒවයි ඉගෙන ගන්න එක. අපි නිතරම කියන දෙයක් තමයි ඊළඟ යුද්ධ කලින් තිබ් යුද්ධ විදියට කරන්න බෑ. නමුත් ඊළංඟ යුද්ධේ කලින් තිබ්බ යුද්ධේ පාඩම් වලින් කරන්න පුලුව . මේක විශ් විශේෂී චරිතහහිටට සඳහන්කරෝතිී මට සඳහන් කරන්න පුළලාන් ඉසල්ලාම මේ පරමවීර විභූෂණ. මේ අපේ රටේ තියන උපරිමයි ැන උත්තරීතරම පදක්කම. නිර්බීතයතාව වෙනුවෙන් පිරිනමන පදක්කම පරම වීර විභූෂණ. නවික හමුදාවේ මේ පරමවීර විභූෂණ පදක්කමලාබින් දෙදෙනෙක්කින්නවා. ඉසල්ලාල මේ පදක්ම හිමිකම් ලැබේ ලුතිනන් ජූඩ් විජේතුන්. එක්දස් නම්සේ අනුහයේ මාර්තු තිස්වනිදා වෙත්තලයිකනනි මුහුද චලයේ මුහුද ප්‍රදේශ ආශ්‍රිතව දරුණු සටනක් ඇතිවුුණා මුහුදේ. ඒකද මේ ලුතිනන් ජුඩ් විජේතුන්ග පපා හාර්සිය පනස්සට කියන වේග ප්‍රහාරක යාාත්‍රාව ඔහු හසුරුවමින් සිටි ඔහු තමයි අනභාර නිලධාරී ඒද ්‍රවාාණය වෙමින් තිබ්බ නාවික යාාත්‍රා පෙළකට ආරක්ෂාව සපයමින් සිටියදී පැති දෙහෙකින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවනාා මුහදේ එකදී එකකොට්සක කොට්ස භාරව තිටියේ මේ ජුඩ් විජේතුන්ගගේ යාාත්‍රාව ඔහු ඉතාමත්ම දක්ෂ ලෙස මේක හසරවා ඔහ නැවත්තුවවාක නමුත් ඔහුගේ යාත්‍රාවට සියදිවි නසා ගැනීමේ යාාත්‍රාවක් හප්පල එමුළ යාාත්‍රාව නැති වුණපිට. ට ඒවිඩුවෙන් නොහට මයි පලවිනිියටම පරමවීර විභූෂණය කියන පදක්කම නාවික හමුදාවේ ලැබුණේ. ඊළංගට දෙවනි පුද්ගලය තමයි පරමවීර විභූෂණය පදක්කමෙන් ලැබුණ චීප ෙට ෆස ප්‍රධාන් සුල්ලිනිධරි කේජී ශාන්ත. ඔහු දෙදා සටේ නොයම්බර් පළවෙනිද. පේදුරු තුඩුව ආසන්න මුහුදදී ඔහු අනදුන්නේ කුඩා යාත්‍රාවක් සෙඩ්‍රික් යාාත්‍රාවක් ඒයාාත්‍රාව, ඉතාමත්ම අපි ඩෝප ෆයිට්යක් කියලා හඳු නො එකන් ඉතාමත්ම ලගින් ඉතාමත්ම දැඩී ත්‍රීවර්තාවයකින් සහ විශාලැන මැනුව කරන එකකන් අපි අහදස් කරන්නේ බෝට්ටුව එක තැ තිය නෙනෑ ෝටු නිතරම එක පරයා එකක තමන්ගේ උපරිම ස්ථානයකට එන්න උත්සාහ කන ඒවගේ යුද්ධමය ත්වයකදී. තමන්ගේ ඉහෙලා නිලධාරගේ ආත්‍රාවට එල්ල වෙන්න ගියපු සියදිවිී නසා ගැනීමේ ප්‍රහාරයක්. හ ල ර්ථක ව්‍යියන්ත කරඒ ඔහුගේ යාාත්‍රාව සියදිවී නසාගැනීම යාත්‍රාව සමග ගට්ටනය කිරීම.ඒ වගේම මේ සුවිශේෂී චරිතවට අමතරව අපිට ඇති තර තව තුරතුරු කතාන්දර තියනවා කියන්න. මට මාතක්්‍යනයකත් තමයි දෙදදා සහයේ මැයි එකකොලොස්සෙනිදා වෙසක් දවසට තුනකට කලින් මේ වගේම නිරායුද ද දගලෙන් හත්සිය විස්සක් ප්‍රහරයෙන් කරන තිබූ පොල්කරුස් කියන ම මග ප්‍රවාහන යාාත්‍රාවී ලක්ක කරගෙන ත්‍රස්වාදී ප්‍රහාරයක් එල්ලවුනා ත් උතුරු මුහුදේද. ඒදී ලලිත් එදරිසිංහ කියලා දේග ප්‍රහාරක මුරයාාත්‍රාවය අනදින නිල්ලධාරි ඔහු තම භාරකාර නිලධාරී ඔහු ඒ ප්‍රහාරය ව්‍යර්ථකර වි්‍යර්ථ කරේ තමුන්ගේ ඩෝර යාාත්‍රාව සියදිව නසා ගැනීමේ යාාත්‍රාව සමග ඉතා ලඟින් ගැටීමකට සහ සටනකට සැලස්වීම පොඩක් හිතල බලන්ඩ ඒ මැයි එකොළ හා සිදුවීමේදී බැරිවෙලාවත් අර නිරායුද හත්සියය විස්ස හිටපු යාත්‍රාව මුහුදුබත් වුණානං වෙසක් දවසටෝස් රටට එන්නේ මලසිරුරු හත්සියය විස්සා. පීඩාකාරී සහ මොන තරං බලපෑමක් එල්ල වෙන්න පුළන් දේශපාලනයක ක්‍රියාවලියත්ද. ඒ නැවතුනේ ඒ නාවික නිලධාරයගේ තීරණයි. තොට මේ වගේ අපිට පහල මටම සිට ඉහල මට්ටම දක්වා තොට මට මෙතද අමතක කරන්න බෑ අපේ ඇදමිරල්්ද ලට් ද ලට් වසන්ත කරන්නා ගොඩ නාවික හමුදාධීත්පවා වශයෙන් ඔහු ගත්තඒ තීරණ ඔහුගේ නායකත්තය ඔහු දෙදස් පහයේ සිට දෙදස් නමේ දක්වා ඒ කොහොමදේ යුද්ධය කළමනාරමල පරිපාලනය කර එතුවට මේකේ එක ප්‍රතිඵලයක් තමයි අපි විජාග්‍රහහි නාවික හමුදාවක් වීම හැතැම්ම ගනන් දවස් ගනන් සතිගනන් ඇත ගිහිල්ලා සතුරව ලුහු බැඳ ගිහිල්ලා පාවේ නවි ගබඩා විනාශ කරන්නේ ඒ තීරණය එක ඉතාමත්ම අසීරු තීරණය. තොට ඒ තියන සේරම ඔහුට ඉදිරිපත් කරපු සේරම කරුණු සලකා බලලා ඔහු තීරණයක් ගණ්ඩෝනය. තොට එඒ වගේ නාවික හමුදාපති කෙනක් යුද්ධය විජාග්‍රහණය කරපු නාවික හමුදාපති කෙනෙකුට ඇමිල් of්‍රට ඒක තම අප එකමසා සමයිට අවසාන නවික හමුදාපත්තුම වඩ පුලා මේ වගේ තන්ඳතුරකින් පුදම් ලබ. තොට මේ වගේ ය යුද්දේ දිනුපු නාවික හමුදාාපති වරට ලෝක පුරාම මේ වගේ තනතුරු පිරිනමල්ල තියෙනවා තොට මේක අප ඉතිහාස ගත්වති මේ නපෝලියන් යුද්දේක පවායනදයක් ම් තිහාසසිර ගිය එක තොට මේ අලුදයක් මේ ම ිල් ලට් කියන එක ඉතිහාසේ පුරාම ම කල්ු සඳහන් කරන නවික හමුදාව විල්ල සම්ප්‍රදාය සහ ඉතිහාසේ මත නිර්මාණය වෙච්ච කොට්සා ඒ සමාජය තොට ඒ වගේ අිල් ් ලට කෙනෙක් න්න නවික හමුදාක් කැටියට මම් බොෝ මාඩම්බරයි අපි නාවික හමුදා බොහ ආඩම්බරයි තෝට දූපත් රාජයක පුරුව වැසියෝ හැටියට සස්ෑම පුද්ගලෙක් මාඩම්බර වෙන්ඩෝන මේක විජාග්‍රයහි නාවික හමුදාවක් ඒ විජයග්‍රහහි නාවික හමුදාවේ ඇඩමිරල් of ද ෆලට කෙනෙක් ඉන්න නවික හමුදාවක් එතෝට මේ වගේම තව සුවිශේෂී චරිත ගොඩත් තියනවා උදාහරණයක් හැටියට එක්දස් නමසි අසූ හතර අසූ හය වගේ වසරවල නාවික්ක හමුදාව හිටිය සුවිශේෂ චරිත බොහොම නිර්මාණාත්මක සරී පුද්ගොලෝ ඒගොල්ලො කුඩා කණ්ඩායම් හය දෙනාගේ අට දෙනාගේ කුඩාකණ්ඩායම් හැටියට ඒ වෙරලාසන්න කලාපය වොල බොහම හුද කනාව ක්‍රියාත්මක ගුණා සතුරල් හබාගෙන ගියා තොට පසුකාල්නම අපි දැකපුයේ ලොගරෙන්ච් ැකි පැටරල් එල් රන්සි ඒ වගේ දේවල් වල මූලිකත්ව ගත්ත ඒ වගේ කොටසක් හිටිය. මේ හැමදයකින්ම පරි නතයි. හැමදයකම අපි පෝෂිතයි. ොට අපි නිර්මාණය වනේ ඒවගේ පුද්ගොලයෝ හරහා. ඒයක නිසා මේ බොහොම පුද්ගලින් වශයෙන් ගත්තතිින් සුවිශේෂී චරිත හිටපු නාවක හමුදාවක්. ඇතම දැ පරට ට බද රන්වට ්‍රලන්ක නවික හමුදාව ැ කතා කරන්න නිදහස් දින සවර්මත්ත එක්ම. ඇතරම් දැන් නවකහමුදාවේ දූපත් රාජ්‍යයක හිමි රාජ්‍ය පපුරර්ේයන්ට් ලබාදන ආරක්ෂාව වගේම. සමයි ඔබ දකින ඕනම එලාක ගංගොතරක්කාවත් තොරස්ුනමිකාලේ තර පියසනැක්කාවත් ස්්‍රභාවෙක වේශනැක්කාවත් ඔවන්තමයි පෙරට ඇවිල්ලා කරගහල මේ මහජන ආරක්ෂාව සවසිද්ධිය සමර්ධනය කරන වැඩ කරනයි තව පැත්ක් ඔබට සමීපෝ යෝගම දැන්ම අපි කතාකරත්හෙමදැන් මේ නායකත්වය ලක්‍ෂණ ඇතම් යුද කලාව තොර මේ සාමාජිකත්වේ ද හැලුවත් ඉහල ලියන්මගේම සෙසුල එලියන් ඇතුරු සිවධනාගේම නායකත්වේ හැකාව ශයද මේ ගමන ශක්තිමත්ව යන්න ඔබ ඩිවැරදි එකඇන්න මේ විශාල සමාජයේ නාවික හමුදාව කියන විශාල විය්හයේ ශක්තිය රැඳිල තියන්නේ හැම ස්තරයකම තියෙන නායකත්වය මත ඉහල නිල්ලධාරින් ශක්තිමත් වනාට වැඩක් නෑ පහල කොටස ශක්තිමත් නැත්ත. පහළ ශක්තිමත් වනාට වැඩක් නෑ ඉහළ දුර්වලනම් තොට මුළ වියහයේම ශක්තිය නැදිලලා තිෙන්නේෙ නායකත්වය කියන ගුණාගේ මත තොක එකල් ස්තරවලද එක එක විදිට එක ක්‍රියාත්මක වෙන. තුො ඒ නිසා තමයි නායකත්වය අපිට හරි වැදගත්වවෙන්නේ ඕන මහමුදාවකට නායකත්වේ කියනක වැදගත්වවෙන්නේ තොට නායකත්ව කියන එක නිකම්ම ලැබෙන දෙයන්නවේ. එක තමුන් අපි මේ විදියටට අර්ථකතය කරම අපි දැන් ගෙද විදි අපපේ දෙමාවපියන්ගේෙන් ඉගෙන ගන්න. නව පාසල්ල ේද අපි අධ්‍යාපනය ගුරුවරුන්ගෙන් ඉගෙනගන්න ඉට පස් අපි සමාජයෙන් ඉගෙනගන්න. පන්තිය සමාජයෙන් ඊටබස් අපේ යාලුවන්ගේ සමාජයෙන් අප ට පස්සේ රැකියාවට කියැල පසේ රැකියාව සමාජෙන් ඉට පස අපි අපේ ජීවිතයගි කරගන්නවා තොට මේ නායකත්තේ කොට සත්තියන අපිට උගන්නඩ පුළුවන් ඒ සයන්සක විද්‍යාව නමුත් නායකත්තේ තියෙනවා කලාගකුත් කලා උගන්නට බෑ කලාව තමන් විසින් ලබාගත යුතුක කයක් තොට මේදගේ මිශ්වණයක් තමයි අපි නිවැරිද නායකත්වයක් හැටියට දකින්නේ එති මේලාව ලබාගතයුතුයි විද්‍යාව උගන්නන්න පුළුවන්. එතොට මේදගේ සෙකතුවක් උනාම අපි උත්සාහ කර නාවික හමුදාව සෑම මට්ටමකට උගන්නන්න නායකත්වය ඇයි වැඩගත්තෙන්නේ. තොට මේ අහගෙනඉන්න ශාවකෙන්ට අපි බලුමු පන්තියක් අතුගානක එතනත් නායකත්වය හලවාර. ඒක බොහොම සරල සිදුවීමක් නමුත් නායකත්වය අවර්්‍ය තන තමුන් ගි ගෙදර නායකත්යේ තියෙන තැන තමුන්ගේ දෙමව්පියන් අතර නායකත්වේ තියෙන තැනක් අනදීම සහ පාලනය කියලා අපිය හඳුන්නන ො තාත්තාතේ අනදීම තියෙනකොට අම්මතේ තියෙනන පාලනය ත මේ දෙක බොහොම සහෝස බොහම ව වැදකත්තයුතු කරත් එත අපිදකින නායකත්වය ඒ අපිට බලපානවා තුොට මේ වගේ නාවික හමුදාවේ නායකත්වයකය නිතාමත්ම එක ශක්තිමත්ම පුරුකක් ති මේ නාවික හමුදාව ඒවගේ නාකත්වය දීපු නාවික හමුදා අධිපතිවරුන් මෙෙන්ම ඒවගේ නායකත්වය දුන්න නෞකාවල අන දෙ නිල්ලධාරීන් මෙන්ම ඒවගේ නායකත්වය දුන්න සෙසු නිල්ලයන්ගින්ද බොහොම පරිපූර්ණ වුච නායක හමුදාවක් දරම කලින්සිින් කිවවාගේ එක්දාස් එෙකසේ හැතතුනක් මියගියපුස් නාවික පුද්ගලය හැමෙක් නම අපිට යම් පහාඩමක් දීල දීල්ලතිී. පි ලඟ පිවට ඇන්නේ අනිවාර්මද මේ කාර්නාර්යක බැලෝම අපි කතා කරන මේ ඇතරම මේ සමස්ත සමාජත් එක්ක ගැටෙන රට ආරක්ෂාදිින ශ්‍රලංකා නවිකමුදාව එය ඔබේ අපි ජීවිතය ඔබේ වගේම අපේ නාවකහමුදාව එය නවකමුදාව එබලාට හන් ලඩ් පමනක් නෙවේ අයිති එකමුළු රටටම අයිති අපේ නාවිකමුදාව කිය අපි කියැන සමස්ථාර්ශය හමුදාවනෙමයි දැන් නිර්මාණ ශීලී භාවය ඇැත්තම් නිර්මාණාත්ත කුසලතාවය තමයි මේ ලෝක කොඩක් දල් වෙන කරලතිය ර්ථක සම්පත්ගෙන්න්න රටක නිදහසගෙන්න්න ඕනම කාරණාවකොේ නිර්මාණශිලිව ක්‍රියේටවූ බව හරි වැතකත් නිර්මාත්මක ශලංකාරනාව කහමුදාව කොහොද ක්‍රියාත්මක වෙන්නේ. මම හිතන එක ඉදිරියටත් ක්‍රියාත්මක වෙයි මොකද අප යුධ මේය තත්ත්වකදී තමුන්ට පීඩාවක් තියනකොට තමන්ට අසුරුතතා තියනකට තම තම වැඩියීම නිර්මාණශීලි වෙන්නේඒ අඩුපාඩුව මකා ගන්න තියෙන අවහිරතාවයන් මගාරගන්න උදා නැකල මක් දැන් කිව අසුූහතරසු හය මේ අපේ හිටියා මිය ගිය කමාණ් ශාන්ති බහා ඔහුට තේරුණා මේ ඒ දවස්සර නාවික හමුදාව මේ ගොඩබිම වෙන කටයුතු බල වඳ ොහොම අසිරතාවකෙන් පන මොකද කරන්න කියන ගැටලුවකට දුමුන්න දුන්න. එතකොට ඔහු තම ඉදිරිපත් වනේ ඔහු නිර්මාණය කරා මෙ කුඩා කණ්ඩය ඒ කුඩා කණ්ඩය මේ ත්‍රීකුනාාම ලයාවට ප්‍රදේශයේ ක්‍රියාත්මක වන්නක හු ඒගේ සමගාමීව එකොට ගුවන් හමුදාවත් විරන්ඩිමේල් කියල හිටිය ස්කොටන් කමඩ්ෙන තුොට හුත් ඒවගේ නිර්මාණශීලි වනා තොට එකුලන්ගේ එක මුත්වේ මේඒක බහොම ව්‍යාප්ත වුණා මේ කොටස් ඒවගේම පසුකාලනව අපිට අවි අආයද්ධ තිබබෙන යුද්ධේ අවසාන කොට් එනකොට අවි අවිදෝල අපිට සීමවත් එතකොට අපේ නවික බොම නිර්මාණශීලි වුණා ඒවා එතකොට අවිලින් උපරිම වැඩි බලය ලබා ගැනීමට උපරිම කාරක්ෂමතාවේ ලබා ගැනීමට ඉට පස්සේ බෝත්තු නිර්මාණය කිරීම අපේ මේ එක සදිිස්ථානයක් තමයි ජයග්‍රහණයේ කුඩා බෝට්ටු සංකල්පය තොට මේ කුඩා බෝට්ටු සංකල්පය ඉතිහාස එක් දර්ශනමසි හසුවේ මැද ගැන්වල හොමුස් සමුන්ද්‍රකන් සන්දිිය ආශ්‍රිතවය නිර්මාණය වෙච්ච කුඩාබෝ් සංකල්පය කොහොමද අපේ රට ගැලපෙන විදියට නිර්මාණය. දිට සුදසු බෝට්ටු නිර්ණය කල් ඒව උපක්‍රමශීීව නිර්මාණයකල් ඒවට පුරදුපුහුණු වෙලා අපිට පුළුවන්කම ලැබුණ ස්ෝමීින් ටෙක් ටක්ස් ඒ කියන්නේ සම්තෘප්තික වශයෙන් ක්‍රියාත්මක වෙලා සතුරව මර්ධනය කරන්න. තුර මේ හැම දෙයක්ම නිර්මාණාත්මක වෙන්නේ අපිට අසිරුතා වෙනකොට. හැම දෙයක්ම ලැබෙන කොට අපි ඒතර නිර්මාත්නාත්මක වෙන්න නෑ විදස්ෙන වල්වා. මේගේ නවි කමුදා වි්‍ය අපේ උත්සාහ කනෝ ඉදිරියටත් මේ නිර්මාණ ශීලී බව රඳවගන්න. ඇතම ද හොදේ හට වනටි හදස් පහ වෙලාේ සුභාර්තය සමාදධන්ය ්‍රලංකා ගන්ද සංස්ථාව සිංහල සුදේශ්‍යය ඔබයතගෙනෙන්නේ. ශ්‍රලකා නාවික කහමුදාවේ වර්තමාන කාරභාරය ඉතිහාසය වගේම පත්ම පිළබඳව සුභාර්තියන පිතාරන ගන්න අපි කැමති දැගන්න ොතුමග වනේ ගරු සමාජයක් හඩු රටම ඉල්ලා සිටි. එනසාතම පේරට දේශපල නාධිකාරය පාලනය ර වෙන විනේ ගරු සවභාග්‍යමත් රටක් නිර්මාණය කරන්න වෙනය කියන කාරය අර්ශ්්‍යකකාශ වල් අපිට වටත් තදින් අපට පේන්න ති නොම් ඒ හරි ආදර්ශමත් තැන් නාවික හමුදාවේ ප්‍රබල චරිතයයක් හවතුවා නියෝජනය කරන්න කුඩා ැක ටැවිල්ලම් වෙනය කියන සාධකය පවුලකට පාසලකට සමාජයකට කොච්චර වැදගත්ද විලියෙන් පිරි සමාජය තමයි නිතරම දියුණුවවෙන්නේ අපි වෙලාවට වැඩගන්නවාන එක වින්නය අපි අනිත් පුද්ගලයාගේ අවර්ශ්‍යතාවයන්නේ ඒවා අඳුනා ගැන වැඩකරවන එකතයි විනය. මට ලැබෙන පඩිය මම නිවරදි ලෙස කල්මනා කරනය කන එක තමයි විනේ. එතට අපි උත්සාහ කරන්නේ හැමතිස්ස මේ විනය කිව්පාම එකෙන් අදස් කරන සීරුවෙන් සිටිම පමණක්නෙවෙේ ලෙවෙයි. ඊට වඩා ගැම්ඹුරු දෙයක්තිය නො එතන. තමුන්ට ලැබෙන පඩියේ ඉඳලා තමුන්ගේ ආකල් පොලො ඉඳලා තමුන්ගේ කාලේ ඉඳලා තමුන් කරන්න වැඩේ ඉදලා සිහි කල්පනාවකින් අවබෝධයකින් යුතුව කිරීම එතට ම මෙතනිදී සඳහන්කල් කැමති මේ වෘත්තිීය ශාරිීරිකසා මානසික ඒකක් ග්‍රතාවයෆ psychological and physical 3 මේ තුනේම විනි අත්තියෙන්ෝ අපිට අප සාධවලට සම්බන්ධ වෙන මදු විත එහෙම ැතියනවා එ විනි අත්තියන්දෝ තිබොත්ම අපිට එකෙන් උපරමතුරක් ලළබන්ඩ පුළුවන් වෙන් තොර මේ විනය කියන විෂය ඇවිල්ලා නාවික හමුදාට වගේ මේ රටත් විශේෂම් දපතරාජයකටත් මංහිතනවා අද කාල විශේෂම වැදගත්ත නො ඉදිරිිය වෙන්න යන දෙයනු අපි කැමති වුණත් අකමැතිවුුණත් මේ ඉන්දිය සාගර කලාපයේ නාවික සම්බන්ධකම් ඉදිරියේද බොහෝල්ලෙස විකාශණය වෙනවා අපි ඒකඒ කොටස්කාරේ නවික හමුදාව මේක එක වැදකත්ම කොටස්කාරයෙක් තොට ඒ නාවික හමුදාවේ සාමාජිකය කැටියට අපි හැමෝට මහොඳ අවබෝධයක්තියෙන්ට ඕන ඇයි මං මේ දේ කරන්නේ කියනෙක් ඒ අවබෝධය අපි දැල් ලබා දෙනවා අට වස්ේ අවෝධ අතිය න මමුගේ මහුද ගැන තමුන්ගේ සීමාවල් ගැන තමුන්ගේ නීති මේ රවමෝ පිළිබඳ මේ ගැන වැටීම ඉතාමත් අත්්‍ය වශ්‍යය වෙනවා මෙතැනදී ඉදිරියේදී මේ දූපත් රාජ්‍ය සහ නාවික හමුදාව කියන එක තව තවත් එකනකා මත ඇපෙන තත්ත්වකට පත්වයෙනෝ. තොඩ ඒ තත්ත්වයට පත් කිරීමේ වගකීම දරණ පුද්ගලේ තමයි මත්. නාවික හමුදාධිපුතුමා විෂයෙන් වශයනුත් අපේ බොඩඩ මැනෙමන්් අපේ මණ්ඩලය තියෙන මෙය කළමනාකාරිත්තු මණ්ඩලේ හමෝම අපි වග කියනෝ අනාගත නාවික හමුදාව ඒ මට්ටමට නිර්මාණය කිරීම සඳහා. ො නිර්මාණය වෙන්නේ වෘතිමය වශයනුත් ශාරීරික වශයනුත් මානසික වගේකුත් බොහොම ග්‍රධාවකතු පරිපපුර්ණ පුද්ගලුවෙන් පිරිසක් නිර්මාණය කිරීමෙන්. අපි ඇවිල්ලා නාවික හමුදාව මෙ ඉන්න පරම්පරාව මේ නිදහස්ස වෙනුවෙන් සහ යුදබියෙන් තොර රටක් නිර්මාණය කිරීමට ඉවාල් වන පරපුරා අපිට කලින් තව පරපුරක් හිටිය අප ඊළංඟ පරම්පරාවයක් බලාපොත්තෙන්නේ කලින් හිටපු පරපුර රැක බලාගැනීම. මොක දෝගල්ලෝ ඒ හිටපු විදන්ට විශ්්‍රාමික නාවික පුද්ගලයෙන් තමන්ගේ තාරුණනය තමගේ හොඳම කාලි ජීවිතය වැයකරේ නාවික හමුදා කියන ආයතනය ඉලක්ක සපුරාගන්. ඩේවයින්ගේ රාජකාරය කල්ල අේ ගොල්ල විශ්‍රාම ෙහිල්ල ඒගුල්ල අද සමාජය ඉන්නවා. එතුළේ සමාජයේ ගොල්ලන්ටේ නිසි ගෞරවය මිස සැලකීම ද දැන්ට ඉන්න නාවික හමුදාව වගේම ඉදිරියට එන නාවික හමුදාව වගේ මේ රට එන්න සෑම පුද්ගලයකුගේම සෑම පුර වැැසිගේම යුතු කමක්යෙනවා. ඒදී ජාතිය හෝ ආගම බලපානය නෑ මොකද මේ ද පත්රාජ්‍යය හැමෝගේම නාවික හමුදාව තමයි මේක ඉසරම හෙට දික් සවභහක් මත්තු ෝබිමක් වෙනුවෙන් ශ්‍රලක් නනාවික හමුදාවේ කාර් භාාවි කතා බා කරන්නේ. හැ නාඩි හතලෙ නයි ලාවදන ජාතික දහස්සන සැමරුම ෙරාල්මාස හතරම නිදා අතුත්කර්ශවත්නඳදමින් චාමන්දවින් පැවත්වයන නිවරර්දි සෞඛ්‍ය රශ්ත ක්‍රමේදානු තැන් ජාතික නිදහස්තිනය සහම උත්වේ යෝජයකනො ලක නාවි කහමුදාව අපි කැමති ඒ ගැත් ඒවගේම නිදහස අභිමානය කනත් නිකමුදා පැත්ති දසක් ගන්න මේ කවිල්ල අපේ වාර්ෂික දින දර්ශනයක වැදගට කොටසක් ප හැමතිස්සම උත්හ කරන්නන්නේ මේ නිදහසේ ද ඇැයි මේ ඕනම ට නිදහස් දිනේද ඇයි තමන්ගේ හමුදා ශක්තිය ප්‍රදර්ශනය කරන්නඒ මොකද බලාපොරොත්තුවෙන් තොට මේ ඇවිල්ල මේ රජ ත්‍රාන්ත්‍රණක කොටසක් ඒ නිදහසක ඕනම රටක පුරවැසියන්ට සහ කලාපයට යම් පනිවිඩක් ලබාදීමේ අවස්ථාවක් විශේෂයෙන්ම නිදහස් දිනේදී ජනාධිපති තුමා විසින් කන කතාව බොහොම වැදගත් කතාවක්කය තු අපි මේ දේවල්ලලින් පෙන්නුම් කරන මේ හමුදා ශක්තියත් එක්ක මේ දූපත් රාජ්‍යයේ ස්ථාවරත්වය. එතට අපි බලාපොරොත්තුවවෙන්න මොකද පුර ඇසියගෙන් විශ්වාසය තබන් මේ නාවික හමුදාව ගැන විශ්වාසය තබන්න මේ යුද හමුදා ගැන විශ්වාසය තබන්න මේ ගුවන් හමුදාාව ගැන විශ්වාසය තබන් මේක එකක්ුතු වෙන පුද්ගලයන්ගෙන් අපි දිරියට එකකුතු වෙන්නේ අනාගගේ මොකක්ද බලාාපරත් ව තමුන් එකුතුවෙන්නේ විජාග්‍රාහහිී හමුදාවකට තමු එකුතුවෙන්නේ ඉතිහාසයක් සහ සම්ප්‍රදායක් තියන හමුදාවකට තුවට හමුදාවේ තියන නීතිරීති ඒවට තමු බැඳිලන්න ඒ පිළිපදින්න තමුගේ දැනුම අවබෝධය වර්ධනය කරගන්න තමු බැඳි ලයින්න. ඇයි දැනුම අවබෝධය අවශ්‍ය වන්නේ මකද ඉදිරියේදී අපි මූහුණ දෙන්න ඉතාමත්ම සංකීර්ණ ව්‍යාකුල් තත්වයන්නවට ය තත්වයන් ොට මූුණ දීම සඳහා දැනුම අවශ්‍යය නවා තොට මේ සේරම් රඳා පවතින්නේ ඇගේ හිය මත හිතේ හිය මත වෘතිීය දැනුම හිය මත ට මේ හැම දෙයක්ම එකන එකට එකක් කොටස්ස ඒ ජාලයක් කරන්න බැරි එකට බැඳනු චාලයන්. ඇතරදැන් ශන නාිකම ගත්වත්ම දපත් රාච්චයක ම් ඉන්දියන් සාගරය ආර්ශ්ිතව පසුමක්තිය අපිට සහපේ වැදගත්ම කොටසක්නම වෙරල තේරේ මේරල තරේ සිදුවන නාවික ක්‍රියාවලේ වගේය ආරක්ෂික කටයුතු. එවගේ පොදු ජනතාවත් එක්කහ සමස්තේ තින අවබෝධය ක්‍රියාකාරත්තය පුළල්ලො කතතාකොත් අපිට කොහොන මාර්ට කකායින්න පුලන්. අපේ වෙරල තීර අපි හඳුන්න්න ප්‍රධාන. දූපතේ වෙරල තීරය කිලෝමිට එක්දහස් තුන්සය හතළයක් හැටියට මේ වෙරල තීරයේ විවිධාකාර වූ මෝය කටවල් ඇලමාර්ග ස එව එකන එකට එකත් සම්බන්ධ වන විදියට තියනවා එ මේ හැමේ එකම විවිධාකාර වූ විදියට අපිට තර්ජන තියනවා උදා හරණයක් හැටියට ජනග්‍රහණයේ ජනග්‍රහණයෙන් අඩු වෙල්ල තීරයන් නොල තියන තර්ජනය නෙවේ ජනගානය වැඩිවෙරල්ල තීරයන් නොල තියන එකනෙකට වෙනස් එකන එකට වෙනස්. තොට මේවා අවබෝධ කරගන්න අපිට භූමිය ගැන් හොඳ අවබෝධයක් තියෙන්ටන්න. මේ රටේ වෙල්ල තීරය විවිධාකාරය උදදාහන කටකවුත් මගේ විශය ඇවිල්ල හයිඩ්‍රග්‍රෆිකයන විශෂය ොට මුහද කොහොමද මිනුම් කටයුතු කරන්නේ. අපේ බටහිර වෙරලේ ලෝටයි අපේ වඩද බාධිය කියල ගත්තුතින් ඒත් ලෝටයි් දෙේ දී අපේ නැගින් හිරවෙරල හයිටයිට් තොට වඩදිය බාධිය වෙනස්වීමේ ස්වරූපයක් පෙන් ඕක ඒකත් එක්කම මේ දූපතෙරා මේ දූපත් රාජ්‍යයේ ඕනම තැනක මේ ටයි් දෙකේ මේ අපේ උදම්රාලෝල වෙනස ඒ අඩි තුනක් කිලෝමීටර එකට ආසන්න ප්‍රමාණය දෙක තියෙන වැදගත්කම ඒ එක වැදගත්කම තමයි ඕනම වෙලාවක ඕනම තැනකට ඕනම නැවකට ඇතුළ ලෙන්ඩත් පුළා යන්ඩත් පුලො අපි මෙතැනින් ඉහල්ලට යන්න යන්න එක වෙනස් නැව්වලට ඇතුළට යන් හයිටයි් දෙක එං ඕන නැව් ගමනාගමනේ රඳා පවතියන්නේ ටයිඩ් දෙක මත්ත අපිට ඒක ප්‍රශ්නයක්මෑ පොඩි පොඩි දේවල් නමුත් ඒවයි පෙන්නුම් කන්නවා අපි සම්බන්ධකම හි මේවිද අපි ගොඩක් දේවල් තියෙන මං හිතන්න අප පෑය ඉතාමත් ඉක්ම ගෙවී ිය අසන්තත් එසේම වන්න දිගලලා ම හිතනවා තවිනාට කීවයක්ක් පර ගන්න පුළුවන් අප කැමති දෙනගන දැන් සමස්ත ජනතාවට සේරසියක් හැමෂයක් ැරම පූර්ණදන මක් නෑනේ අපි කැමති බපුතුමත් ආපවෙ ලාබේ තැන් මේ නාවක ක්‍රියාාවලියේ නවක ක්‍රියාවලිය සහපේ රටේ මුහුදේ ජල රල මත ගන්න තීන්දු තීරණ ටික තොකන මුහදා අපි කොච්චර වැදගත්ද ආර්ථික වශයෙන් වි රටවල් එක සම්බඳධ වෙන්න බහන්් ප්‍රවාහණයට ආරක්ෂාතහරු කරේ ඒ ගැන පොඩක් අපිකිව තරටනවා අපේ රට ඇවිල්ලා අතීතය ඉඳලම බටහිර සහ නැගෙනහි ඊස්ටන්්වෙස්ට එකතු කරපු රටක් අරාබී වෙළඳ මුහදුුමාර්ගෙන් වෙළදාම් කරුප අය ග යනකොට නැවතුනේ මෙතන ඒවගේම නැගෙනහිර චීන වෙලන්දෝ යනකොට නැවතුනතැන මෙතනඒ හැමෝගේම සන්ධස්ථානයක් ඒ තමා අපේ හයිය අපි හැමෝටම අප ඒ විදියට සැලකු අදටත් එ ඕනම විදේශීය නාවික හමුදාවක නැවකට යුද නෞකාවට අප එක විදියට සලකනවා එකමාකර කාගවත්ටකට වැඩිපුර අවධානයක් යොමු කරන්නේ ඒතම අපේ අනං්‍යතාවය අපේ ආවේ නිකත්වය ති මේ නාවික හමුදාව හැමෝම එක්ම බොහොම සූහදව වැඩ කටයුතු කරන ලෝක පුරාතියන සෑම නාවික හමුදාවක්ම මේ ප්‍රදේශය ගැවසෙන සෑම නාවික හමුදාවක්ම අපිව එක මට්ටමෙන් පාර්ණ කෙනෙක් ැටේට බොහොම සම්බන්ධතාාව තියන පුද්ගලෙ කැට සලකනො එක අපිට ලොකු ආඩම්බරයක් ඒ මගින් ට පුලුවන්කම ැබිල තින අප ෘරතුමය නිපුුණත්වය ගැන ලෝකට පණි විඩත්වයන්න තැ නවික කහමුදාවට එන්න බවෘත්තුන් ඉ ජවසපන්න තාරුණණයට අපි රටේ දෙමවූපියන්ට හුණගේ පණවිඩද දෙන්න පුළුවන් නාවක හමුදාවට බැදිලා එක් වෙලා පෞර්ෂාත්නක නායකක්ත්තුන හැකියාවතිමෙනසාහ රට වැඩ කරන්න පුළුවන් තැනක් තැල. ඔව ඒවගේ අදහස්තියන තරුණයට ඉදිරිපත්වන්න. තරුණියන් ඉදිරිපත්වයෙන් ල්මකාලය අමාරයි අපි සැපදීලා පුහුණු කරන්න නාවික හමුදාවක් නෙවේ මේ නවික හමුදාව පුහුදු කරන්නේ කනගාවී විෙඩි උන්ට යනකොට ස්්‍ර හටයන්නපු පුදගලෝ නිර්මාණය කරන්න ොට ඒක කරන්න නම් ඒගොලග හිත හයිිය වෙන්ඩුව ඇඟ හයිිය වෙන්ඩෝන එතට මේක දුකවිින්ද මිනිහට තමයි සැපවිදිින්නත් පුළුවන් සැපවින්ද මිනිහට දුක විදින්න බෑ අපි පුහුණු කරන්නේ ඒ විදිද අභියෝගයක්ඒ අභියෝගය බාරගඩ මේ අභියෝගය බාරගත්ත ලක්ෂගානක්කිඉන්න ඒකොල්ක ඔප්පු කල්ලා තියනවා කරන්න පුළුවන් කියල්ල ඒවගේ මතම අනාගත පරපුරටත් කරන්න පුළුවක් එන්ඩ ඇවිල් අපි සමගය කුතුෙන් තාක්ෂණික සහ අන්තර්ජාතික බොහෝ හපද්‍යවල්ලක් එකතුවීම ඒ බල සම්පනතාව කොහො නායක හමුදයි වර්තමානය නවික හමුදාව තාක්ෂණය හා මුසුවෙච්ච හමුදාවක් අපි ක්ය සමගම එකින්ක ඩිින්ඩෝනි. එකත් එක්ක තමයි අපේි විකාශනය වෙන්නේ තොට මේ තාක්ෂණය කියනද වෙනස් වෙන ඒහා සමඟ අපූපරිම ලෙස ත්සාහ කන්නවා ඒ නවතම තාක්ෂණය සමග නිතරම රැදිීසි ඒ එක බොහො වියදම් කාරීදයක් නමුත් ඒ වියදම දරණ්ඩ වෙනෝ මොකද අපිට අපේ දැම් මතුවෙලා තියෙන නාවික සම්බන්ධක මුඩ අපි දැම් අප හැරෙන් බෑ. එතොට අපි තාක්ෂණය සහ අපේ වියදම කියනදේ සමභාරවාර ගැන අපි විකාශනය වන්නන එක කළමනා කාර්වය පැත්තෙන් ලොකු අභියෝගයක් දෙදය නමුත් ඒ කළමනා කාර්වය කරන්න අපි සූදානම් නාලිකමුදට බැඳු බ ජීවිතය සහ මේ ක්‍රාන්තිය තුර ඉන්න ඔබේ සමස්ත ජීවිත දපස් විහරල බැලූ මොක හිතෙෙන එක අපරු අදැකීම අපි මේක හඳන්නනො නාවික හමුදාව මහිතන ගුව යුද හමුදාව ගුවන් හමුදාව මේ තනත් ය එකට සරසවයක් කගේ. අපි ඇයි මේ සරසවිය ගැනවිත් කතා කරන මුොක දෙතිනනිත් තම අපි පුළුල් සමාජ පැතිකටකට එකුතු වන්නේ ගවල් ලොලින් එලියට බෑල ස්කෝලෙන් එලියට බැහැල තොට ඒ සමාජෙන් අපි ගොඩක් දවල් ඉගෙන ගන්නවා තර මේ නාවික හමුදාවෙන් අපි මේම ගෞවරුදු ති සතරකට වඩා වැඩිේ ජීවිත අපි ගොඩක් දේල් ඉිෙනගත්ත. තොට මගේ ජස්ටෝ ජේස්ටියෝ ලධරි වෙන්ඩත් පුොල සහම නාාවක්ක්‍ය වෙන්ඩ පුල ම පුරුදු ුණු කරපා ව එ හැමෝම අදා අපි මේතත්වයට ගන්න ඒ හැමෝම සාර්ථකත්වයට අදායකුණු පුද්ගලයෝ. හොදායි ශ්‍රලංකා නාවික හමු දාවට ශ ලංකා නවික හමු ාව පයිතුවන්ට අප ස් සූතිය අදේ හැත්ත ත්තුව ාත දහ න සැරුවව ලංකා නාවකහම දාව ස්සුරුත් හෙට දිනක් සවභාග්‍ය මත්තුූ ල්බිමක්කරෙන් කැවුණු සහක කැපබන නාාවක හමුදාව ගැන හ පලන තු තු ල ු ර්තය න් පේට පැමි ල වික මුද ද්‍යේ රාල් හහිුම් ර ද රල් ප ජාරත් මත් න ොම සතුති අද සසාාග තේර. ොම ස්තුතියි පැයක කාල ඉතාමත් ික්මන ෙවී ගයා සන්ජ ොම ස්තුතිවන්තේන ඒ වගේ ොම ස්තුතිවන්තන ශී ලංකා ගුවන් දුලි ස්තාවට ගේ වැඩ් සහනකට අපට ආරාධනය කිරීම ගැන ම නවතන්න බලාපොරොත්තුවෙන්නෙත් මේ ඔබගේ නවික හමුදා මේ නාවික හමුදාව මගේ වගේම ඔ ි නස්ල්ස්ම ඔජ ඒතමයි සතුට නාවිකහමුදා කියෙන ඔබේ ඔබා පැහැමෝම එකයි කරටක් එක දේශයක් අපික ජවතන ටවශයන් සුමත් හට දිනක් සවභාගිමත් මවමක්කිෙනුව ශලන් නවික කහමුදාවක් කැපවීම අපි තවතවත් අගේ කරමින් ඒ චෑට හහිනාවක හමුදාවට සුබභාතන ශක්්‍යමතුරට රහටයන්න. सමු <Sess> ्या , वा ංක ජव ගත් නවරतනගේෙන් सुभारतीය निष්පාदනය සबंधी करන अधක්क्षणය उන් खमारे මहाගේදර, මම සජ मध සග තුමनी ට चकराही सुबද. මගේ මාතෘ බහූමිය මගේ ම මවලෙස සැලකූමා මගේ පණ දෙවැනි කර එය රැකගෙන ඔබේ දෝතට පිදුවමි. අපේ අදදවස ජාතියේ හෙටදවස වෙනුවෙන් පරිත්‍යාග කළ එයින් ඒ ඔබට කිසිිදිිනකාා මතක නෝනු ඇතැයි මාසිතමි. මා ඔබේ හදවතය ගැමුරුම තැනක සදාකාලිකව ජීවත්වොනු ඇතැයි පතමින්. අපේ කාලය වැලි තලාවෙන් මැකී යන ඇත අප කතාව ඉතිහාසේට එකතුවන් ඇත